තියෙනී කියුට් එක තමයි ප්‍රেজෙන්ටේෂන් ඔෆ් ඩේටා. ඒ කියන්නේ අපි දැන් අපි මොකක් හරි වැඩක් කරන්න යදී ඒක නිසා මොකක් හරි තොරතුරක් ප්‍රেজෙන්ට් කරන විදිහ කොහොමද අපි ඩේටා මේ ප්‍රেজෙන්ට් කරන්න අපිට පුළුවන් ඒක එක එක විදිහට ඩේටා ප්‍රেজෙන්ට් කරන්න. ඒ කරන විදියවල තමයි මේකෙන් මේ මේ කියුට් එකෙන් අපිට උගන්වන්නේ. හරිද මම මේක මේ හැම වාක්‍යෙම කියවන්නගෙන යන්නේ නැහැ. ඔයාලට සරලව කියලා දෙන්නම් මේ इंट्रोडक्शन इंट्रोडक्शन कलेक्टिंग डेटा इन एनी स्टैटिक इन्वेंशन एज नोन एज रॉ डेटा दिन डेटा वर्ग देखा प्राथमिक प्राथमिक डेटा තමයි මේ අපි ප්‍රාථමික ඩේටා කොහොමද එකතු කරගන්නේ කියලා තමයි මේ කියුට් එකෙන් කියන්නේ හරිද ඒ කියන්නේ අපි මොකක් හරි සංගහනකට ගිහිල්ලා නියදියක් තෝරගෙන ඒකෙන් අපි මොකක් හරි තොරතුරක් මේ තොරතුරු එකතු කරගන්නවා ඒ තොරතුරු එකතු කරගන්නවා සමහරවිට හිතනක පන්ති කාමරයක ළමයිගේ මේ ලකුණු කියලා එතකොට ඒ ලකුණු පන්තියේ ඔක්කොමගේම ලකුණු එකතු කරගන්න ඒතොර ඒවා एक एक लमागे एक एक विधि लकुन तीन एक लकुन वर्ल्ड तमें डेटा की सो अभी पुलवा मे डेटा एक एक विधि इधिपत्कर एक वगुअन पुलवा डयाग्रम विधिपेन्ना तब ग्राफिक प्रेजेंटेशन विधिपेन्ना पुलवा विविध देवाल वर्ल्ड दाल अपीट अपी के हरियर की लकुन टीका को लेकिन हम अपने किसी अबोध पंतना तेरना එතකොට ඒ අවබෝධයක් ගන්න තමයි අපි මේවා ක්ලාස් මේ එක එක විදිහට වර්ග කරලා ප්‍රেজෙන්ට් කරන්නේ. ඒතර ඉක්මනින්ම ගිහින් අර දකුණ කෙනෙක්ට ආ පන්ති කාඩද වැඩිම ලකුණු තියෙන්නේ. කොයි ප්‍රරාසිකද ලකුණු විහිදිලා තියෙන්නේ 75 ඉඳලා 100 කොච්චර ළමයිට ලකුණු කොච්චර පන්ති කී දෙනෙක් ලකුණු වරන් තියෙනවද කියලා. ඔය වගේ දල අවබෝධයක් ගන්න තමයි ඩේටා එක එක විදිහට ප්‍රেজෙන්ට් කරන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේකේ තියෙනවා ටියුට් එකේ අපි ඩේටා ප්‍රেজෙන්ට් කරන ප්‍රධාන වර්ග තුනක් තියෙනවා එකක් තමයි ක්ලාසිෆිකේෂන් ඇන්ඩ් ටැබියුලේෂන් අනිත් එක තමයි ඩයග්‍රමැටිකල් ප්‍රেজෙන්ටේෂන් අනිත් එක තමයි ග්‍රැෆික් ප්‍රেজෙන්ටේෂන් කියලා හරිද ඊරසේ ඔන්න ක්ලාසිෆිකේෂන් ඇන්ඩ් ටැබියුලේෂන් කියන්නේ තේරුම තමයි වර්ගීකරණය සහ වගකීම් කරන එක ඒ කියන්නේ අපි කනුව අර උදාහරණ ක්ලාස් එකක ළමගේ ලකුණු ටිකක් දැමි කොලේජ් එක ලියාගෙන ඉන්නවා ඒක අපිට පුළුවන් මොකක් හරි බේස් එකක් පදනම් කරගෙන ඒක බෙදාගෙන ඒක යම්කිසි වගුවකට දාලා ප්‍රেজෙන්ට් කරන්න. හරිද? එතකොට දැන් මේ මොකද්ද ප්‍රেজෙන්ට් කරාමත් අපිට පුළුවන් නේ අඳුර ගන්නා මේ ළමයිගේ මෙන්න මෙහිම තමයි ලකුණු තියෙන්නේ කියලා. ක්ලාසිෆිකේෂන් කියන්නේ අපිට පුළුවන් අපිට දැනු ලකුණු අපිට දෙන්න මට්ටම් ABC කියලා අපි වෙන් කරන්නේ අර 75 ඉඳන් 100ට මෙහෙම මෙච්චර ළමයි ඉන්නවා ඊළඟට 65 ඉඳන් 75ට මෙච්චරක් ළමයි ඉන්නවා අන්න ඒක එහෙම කියලා එහෙම අර පන්ති දාලා ක්ලාස් දාලා ඒකට අනුව ළමයි කොච්චරක් ඉන්නවද කියලා දාන එක තමයි මේ ක්ලාසිෆිකේෂන් ඇන්ඩ් ටැබියුලේෂන් කියලා කරන්නේ සරලවම කිව්වොත් හරිද ඊට පස්සේ මේකේ තියෙනවා මේ දැන් බේස් කරගන්න විදිහ අපි හොයාගන්න මේ තොරතුරු අපිට පුළුවන් පළවෙනියටම ගන්න මම මේ උදාහරණ ගත්තේ පන්තියක පන්තියේ ලකුණු අපිට බෑ ග්‍රැෆිකල් විදිහට කියන්නේ ඒරියා අනුවට බෙදන්න නමුත් සමහර ඩේටා තියෙනවා අපිට පුළුවන් ග්‍රැෆිකලි බේස් කරගෙන මේ ඉදිරිපත් කරන්න සමහරක් වෙලාවට පුළුවන් ප්‍රෝග්‍රැමිකලි බේස් කරගෙන ඒවා මේක සමහර පුළුවන් මේ ක්වොලිටි එක කැරක්ටර් එක ඇට්‍රිබියුට් එක අනුව බේස් කරන් ඒක ඉදිරිපත් කරන්න. ඒ වගේ එක එක මේ බේස් තියෙනවා අපිට يعني තව කෙනෙක්ට ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට අපි කැමති බේස් එකක් තෝරන් ඒ දත්ත ටික ඉදිරිපත් කරන එක තමයි කරන්නේ මේක. ඊළඟට දැන් මෙතන ඔයාලගේ ටියුට් එකේ තියෙනවා නේද ටැබියුලේෂන් කියලා. ඒකේ කියන්නේ මේ ටැබියුලේෂන් කියන්නේ වගුගත කිරීම එක. එතකොට වගුගත කරන එකත් අපිට හිතුවම හැටියට වගුගත කරන්න බෑ. හරිද දැන් මෙතන බලන්නකෝ තියෙනව නේද මේ ඉලක්කම් ටික නිකන් කිසි තේරුමක් නැතු ඉලක්කම් ටිකක් තියෙනවා ඔන්න ඕක පිළිවෙලකට හදාගෙන හරියට ඉදිරිපත් කරන එක තමයි මේ පළවෙනි එකෙන් කරන්නේ කියන වර්ගීකරණය සහ වගුගත කිරීම ක්ලාසිෆිකේෂන් ඇන්ඩ් ටැබියුලේෂන් දැන් මෙතන තියෙන්නේ ග්‍රැෆික්
ग्राफ इदिरिपत् एक पल्हाटतीयने प्रस्तारिक इदिरिपत् एक विधिया හරිද අපි මුලින්ම කරන්නේ කොහොමද ඒක වගුවක් විදිහට මේ data ටික present කරන්න කියලා හරිද ඔයාලට මේක කියවගෙන යද්දි තේරෙනවා මේ මේකේ තියෙනවා තේරෙනවා table is a systematic agreement of data into column and horizontal row ඒ කියනවා ඔයාලට තේරෙනවනේ වගුවක් කියන්නේ data එකතු කරලා column උයි ඊටස horizontal row වලට මේ data ටික දාන ගන්න එක ඒ කියන්නේ සරලව ගොත් අපි වගුවක් ඇඳලා ඒවට තොරතුරු දාන එක තමයි කරන්නේ එන්න ඒ වගේ ඊට පස්සේ ඒක තමයි මෙතනින් ඔය කියන්නේ the process of arranging data into row and column is called tabulation. ඒක tabulation එක කියන්නේ නැත්නම් වගුගත කරනවා කියලා කියන්නේ සමහරවිට ඔය සුනීත මිස් නංගීලා මලීලා ගොඩක් වෙලාවට ගණන් විතර නෙමෙයි තියරි තහනවා. එතකොට ඔය tabulation කියන්නේ මොකද්ද? ඕවත් තහනවා. එතකොට මේ එයාට සමානින් තියරි අහන හින්දා මේ වගේ මේවත් ඔයාලට වෙනවා කටපාඩම් හරි කරගන්න. ඒක ටැබියුලේෂන් එක මොකද කියලා අහුවාම දලා දහස දාගෙන මේ ටික හොඳට කටපාඩම් කරගෙන තියාගන්න. මම ගණන් හදන විදිය කියලා දෙන්නම් ඔයාලට. ඊට පස්සේ මේ දැන් අපි මොකද මේ ක්ලැසිෆිකේෂන් ඇන් ටැබියුලේෂන් වලට යද්දී ඒකේ අනුමාත්‍රකාවක් තියෙනවා ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන්. මොකද්ද මේ ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන් එක කියන්නේ කියලා. හරිද? ඉස්සෙල්ලාම අපි වගුවක් හදාගන්න කලින් මොකද්ද මේ කියන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ දැන් බලන්නකෝ ඔයාලා හොම්මම ටියුට් එකේ පල්ලෙහාට ගියාම මෙතන පේනව නේද මේ 5 3 4 4 ගාලා මේ ඩේටා ටිකක් දීලා තියෙනවා. අන්නේ ඒකේ ඔන්න ෆ්‍රීකවෙන්සි එකක් කියන්නේ මොකක්ද නේද වැඩි එක සංඛ්‍යාවක් කීප වතාවක් ඉදිරියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම ඩේටා එක කීප වතාවක් වැඩිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ ලකුණු උනත් අපිට කියන්න පුළුවන් පන්තියේ 75 ලකුණු ගත්ත ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන්නේ. අන්න ඒකට තමයි ෆ්‍රීකවෙන්සි කියන්නේ. හිතන්නකෝ පන්තියේ ලකුණු ගත්ත ළමයිගෙන් ළමයි 30 දෙනෙක් ඉන්නවා. ඒ 30 දෙනාගෙන් 4 දිනෙකටම 75 තියෙනවා තේරුණාද එතකොට මාක් එක නැත්තම් x කියන්නේ 75 ෆ්‍රීකවෙන්සි එක නැත්තම් f කියන්නේ මේ මොකද්ද ෆ්‍රීකවෙන්සි කියන්නේ තියෙන f කියන්නේ ඒ ළම ඒතර 75 ගත්ත ළමයි 4 දිනෙක ඉන්නවා ඒ කියන්නේ 75 x එකට තමයි 75 යන්නේ හරිද එතකොට ෆ්‍රීකවෙන්සි කියන්නේ පන්ති ඇතුළේ ළමයි ඔක්කොම 30 දෙනෙක් ඉන්නවා 30 දෙනාගෙන් 75 ලකුණු ගත්ත ළමයි 4 දෙනෙක් ඉන්නවා අන්න ඒක තමයි ෆ්‍රීකවෙන්සි කියන්නේ ඒ කියන්නේ x කියන සංඛ්‍යාවකෝ ඩේටා ඒ කියන්නේ යම් ඩේටා එකක් කොච්චර වාර ගණනක් ඇවිල්ලා තියෙනවද කියලා තමයි ෆ්‍රීකවෙන්සි එක කියලා අදහස් කරන්නේ එතකොට ওই ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ අන්න ඒකට එතකොට ඒක හරි වැදගත් වෙනවා අපිට මේ මේ හැම මේ ඉස්සරහට එන හැම පාඩමකට වගේම ගොඩක් වෙලාවට අපිට තියෙන ඉස්සරහට වලට මාධ්‍ය මධ්‍යන්න එහෙම හදන්නේ හැම එකටම මේ ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන් කියන එක වැදගත් වෙනවා එතකොට ඒක සමහරවිට අපිට පුළුවන් දැන් 75 ගත්ත ළම 4 දිනක් ඉන්නවා කියලා කියන්නත් පුළුවන් සමහරවිට අපිට පුළුවන් මේ ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන් එක ක්ලාස් විදිහට නැත්නම් ගෲප් විදිහට ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ දැන් 75 ඉඳලා 100 ගත්ත ළමයි අන්න ඒ තමයි ගෲප් එකක් කියන්නේ. එතකොට ගෲප් නැත්නම් මේ ක්ලාස් එන්නේ එහෙම ගත්තාම පුළුවන්. ඒතර 75 ඉඳලා 100 ගත්ත ළමයි පන්ති ඔක්කොම 30යි. අපි හිතමු දල වශයෙන් 75 ඉඳලා 100 ගත්ත ළමයි 10 දෙනෙක් කියලා. තේරුණාද? අන්න එතකොට එතනදි ෆ්‍රීකවෙන්සි එක වෙන්නේ 10යි. එතකොට එයාලගේ x එක නැත්තම් අර අරකේ වගේ නේද මෙතන නම් තියෙන්නේ x කියලා එකක්. එතන ක්ලාස් එකක් නැහැ. ගෲප් කරලා නැහැ ඩේටා. තියෙන්නේ කෙලින්ම x කියලා. අපිට පුළුවන් මේකස් ඕනම් ගෲප් විදිහට දාන්න. ඒ කියන්නේ ඇතර මං කියේ ඉස්සෙල්ලා දැන් මෙතන ලකුණු අපි 75 කියලා නගත්තේ. අපිට පුළුවන් ගෲප් එකක් විදිහට ගන්න. 75 ඉඳලා 100ට. ළමයි කීයද ටැලි වෙනවා කියන්නේ. ටැලි කියන්නේ වාර ගන්න. ඒ කියන්නේ 10 දෙනෙක්. 10 දෙන්න නම් ෆ්‍රීකවෙන්සි කියනවා මේ 75 ඉඳන් 100 10 දිනක් කරගත්තා කියලා. අන්න ඒක තමයි ෆ්‍රීකවෙන්සි එක කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ කොහොමද ගෲප් එක මේ කොහොමද මේ ක්ලැසිෆිකේෂන් ටැබියුලේෂන් කියන්නේ. ඒ කියන්නේ වගුවක් කොහොමද ඩේටා අපිට මෙන්න මේ වගේ දුන්නාම කොහොමද මෙන්න මේක හදාගන්නේ කියලා. එතකොට මෙතන උඩ තියෙන්නේ ඔය දීලා තියෙනේ වගුව හදාගන්න ස්ටෙප් ටික. මම ඔයාලට මේ ස්ටෙප් ටික කියව කියව කරන්නේ නැහැ. හරිද? මම මගේ විදිහට ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා අහගෙන පුළුවන් නම් ඕගොල්ලෝ වගුවක් ගහගත්තොත් හොඳයි.
දැන් ඔන්න බලන්නකො නම් ගිලා ඔයගොල්ලන් මේ තියෙනවනේද 5 3 4 ගගා මේ ඩේටා ටිකක් දීලා තියෙනවා කිසි පිළිවෙලක් නැහැ මේ ඩේටා. එතකොට අපිට දැන් මේක කවුරු හරි ඉදිරිපත් කරොත් අපිට පුළුවන් ද මේ මොකක් හරි අදහසක් දෙන්න. මුකුත් බෑනේ මෙහෙම නිකන් ඉලක්කම් ටිකක් තියෙන. එතකොට මේක අපි විධිමත් වේ ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒක බලන කෙනාට පැහැදිලිව අවබෝධය ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි මෙන්න මේකෙන් කරන්නේ. ඒ පැහැදිලිව ඉදිරිපත් කරන එක ක්‍රමයක් තමයි වගුගත කරන එක. ඩේටා වගුගත කරන එක. එතකොට අපි මුලින්ම කරන්නේ මේ වගේ ටේබල් එකක් ගහ ගන්නවා. මොකද x is tally කියලා දාගන්නවා. frequency එක දාගන්නවා. ඊට පස්සේ proportion එක දාගන්නවා. ඊට පස්සේ ඒක අපිට ඕන නම් presentation එකක් විදිහට පුළුවන් දාන්න. ආයි කියන මේ cf කියලා දෙයක්. තේරුණාද මම ඒක හදාගෙන යනකොට ඔයාලට කියන්නම් මොකද්ද ඒ කියලා. ඊට පස්සේ ඒක උන ඒ හැම වෙනකත් අපිට presentation එකක් විදිහට පෙන්වන්න පුළුවන්. එතකොට ඔන්න අපි ඉස්සෙල්ලාම කරනවා මෙතන දැන් මොනවද අපිට නිකන් දල වශයෙන් තේරුණේ ඉලක්කම් කොතෙන්ද යනකන් තියනවාද කියලා අපි බලනවා. ඔන්න 1 1 තියෙනවා 3 4 5 පහෙන් එහාට ඉලක්කම් නැහැනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙතන තියෙන x ඒව තමයි 1 2 3 4 5 කියන එක. හරියට අපේ ලකුණු වගේ. ලකුණු 100 ඉඳන් sorry බිංදුවේ ඉඳන් 100 රෙන තියෙන්නේ. එතනින් එහාට යන්නේ නැහැනේ. එන්නේ ඒ වගේ මෙතන දීලා තියෙන රෝ ඩේට අනුව අපේ තියෙන්නේ 1 2 3 4 5 කියන ඒවා. මේ තමයි ඩේටා x එක. ඊළඟට අපි බලනවා මේ එක කී පාරක් වැඩිලා තියෙනවද ටැලි වෙලා තියෙනවද කියලා. එතකොට අපි බලනවා දැන් ඉස්සෙල්ලාම වගු ඇඳගෙන 1 2 3 4 5 කියලා දාගන්න. ඊට පස්සේ හරි ලේසි. ඊට පස්සේ වෝල්ඩ් කරන්න තියෙන්නේ මෙන්න මේක ගන්නවා. ඕන බලන්න 5. හරිද? 5 තියෙන්නේ කොතනද? එතෙන්ද ගිහිල්ලා එක ඉරක් ගන්නවා. අර අපි ඕ ලෙවල් කාලේ ගාන මේක නම් හදලා තියෙනවා. ඊට පස්සේ 1 කියලා දානවා. ඉතින් ඒක ඔයාලට මම පහසුරි කියන්නේ අපි මොකද නැත්තම් මේ ඩේට හරියට වැඩුන්නේ නැති වුණොත් ගණන් වැරදෙනවා. එතකොට ගත්තේ අපි පහනේ. එයාව ඉරකින් කපා ගන්න. මං කියන්නේ මේ හදාගන්න ලේසියට ඔයාලට. ඊරස් උණු පහ ගත්තා. ඒකට ඉරක් දෙහුවා. තැලියේ. මේවා කිසි දෙයක් තම පුරවගෙන යන්නේ නැහැ. අපි ඉස්ලාම් කරන්නේ මේක ගහගන්න එක. ඊරස් උණු පහෙන් එකක් හම්බුණා අපිට. ඔන්න එක ඉරක් ගහගත්තා. ඊරවස්සේ 3 තියෙනවා. 3 බලන්න. 3ට ආන මෙතෙන් ගිහිලා එක ඉරක් ගහනවා. ඊට පස්සේ 4 ඔන්න බලන්න 4 ඒවා 3ක් තියෙනවා. එහෙනම් 4 ඒවා 3ක් තියෙනවා කියලා 3ක් ඉරි කෑලි 3ක් ගහගන එකයි 2යි 3යි 4යි කියලා. ඊට පස්සේ ආයි 3 තියෙනවා. ආයිත් ඔහොම ගහන්න. ඊට පස්සේ 4 තියෙනවා. ආයිත් 4කට ගිහිල්ලා තව ඉරක් ගහනවා. 5 තියෙනවා. ඔන්න ඔහොම ඔහොම මේක ඉවර වෙනකන් නිකන් මෙහෙම ඉරි ගහගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය ඔක්කොම මේ ඉරි ටික ගහගත්තට පස්සේ මෙන්න මේ දෙක විතරයි x එකයි කැලි එකයි කියන එක විතරයි තව අපි වගුවේ සම්පූර්ණ කරන් ඉන්නේ. දැන් කරන්න යන්නේ ඊළඟට frequency කියන මේක පුරව ගන්න. එක හරියම ලේසි frequency මං කිව්වේ එක එක මේ ඩේටා එක කී පාරක් මේ අපිට ලැබිලා තියෙනවද කී වාර ගණක් ලැබිලා තියෙනවද කියන එක. එතකොට එකේ ඉලක්කම අපි බලන් කී පාරක් වෙట్లా තියෙනවද 1 2 3 4 පාරක් ලැබිලා තියෙන. එහෙනම් ඒකේ frequency එක 4යි. ඊට පස්සේ 2 2ගේ frequency එක 3යි. ඊට පස්සේ 3 බලන්න 1 2 3 4 5 6ක් තියෙනවා. 6. ඊට පස්සේ 4 7ක් තියෙනවා. 5 4ක් තියෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ කරලා ඊට පස්සේ මේක ඔයාලා එකතු කරගන්න ඕනේ. මෙතෙන් එතකොට ලැබිලා තියෙන 24. ඕක හයියෙදිම 24 මෙන්න මේවා අපි මුලින්ම ගණන් කළා 24ක් තියෙනවා නම් අපේ ගණන හරිය. හදිස්සියවත් මෙතන මේ තියෙන ඩේටා ගණන 24 වෙලා මෙතන ගණන 25ක් ඕ නැත්නම් ඊට වෙනස් ගණනක් આવත් අපි මේ ටැලි එක කරලා තියෙන වැරදි. එතකොට සම්පූර්ණයෙන් එතනින් එහාට අපි හදන ගණන් ඔක්කොම වැරදි. එහෙනම් හරි කල්පනාවෙන් මේක හදාගන්න ඕනේ. දැන් මේකේ 34 මේකේ 34. ඊට පස්සේ අපි හදනවා ප්‍රොපෝෂන් එක හදාගන්නේ. ප්‍රොපෝෂන් එක වල දන්නවනේ සම්භාවිතාවක් වගේ ඉදිරිපත් කරනවා. ඒකෙදි ඊට බලන්න ඕනේ 24 මේ තියලා තියෙන f එක නම් මේ තියෙන frequency එක මේ ප්‍රොපෝෂන් එකේ කියලා තේරුම තමයි frequency එක බෙදන්න ඕනේ n ගේ. තේරුණාද n කීයද ඔක්කොම 24ක් තියෙනවා. හරිද? එතකොට 24න් මේ 4ක් 24න් 4ක් මේ ප්‍රතිශතයක් විදිහට බල ඔයාලා බලන්නකෝ බෙදලා. ඒ කියන්නේ 27 අපි කරන්න ඕනේ 4 බෙදෙනවා 24. එතකොට මේ ගාන වෙනවා. ඊළඟට මෙයාගේ frequency එක 3i n 24යි 3 බෙදීම 24 0.125යි කියලා එනවා. ඊට පස්සේ
හය බෙදෙනවා 24. එතකොට මේ උත්තරේ එනවා. ඊළඟට හත බෙදෙනවා 24 මේ උත්තරේ එනවා. ඔහොම 24 බෙදීම 24 ආයිත් මේ උත්තරේ මෙනවා. එතකොට ඔහොම තමයි මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ප්‍රතිශතයක් විදිහට ගන්න විදිහවල දන්නවනේ. මේක 100ට ගුණ කරලා ප්‍රතිශතයක් විදිහට ගන්නවා. ඊට පස්සේ නංගිලා මේ තියෙන CF මේක හරි වැදගත්. මොකද ඔයාලට ඉස්සරහට මාත්‍ය මධ්‍යස්ථය ගොඩ තැන්වලදී මේ CF කියන එක හම්බ වෙනවා. දැකලත් ඇති. හරිද? එතකොට CF කියන්නේ cumulative frequency එක. ඒ කියන්නේ ඒක හදාගන්නේ මෙන්න මෙහෙම. දැන් බලන්න ඒක සම්බන්ධයි මේ frequency එකත් එක්ක. එතකොට frequency එකේදී මේ තියෙන frequency එකයි සමානයි. හරිද? එතකොට මෙහෙමයි free cumulative කියන්නේ ඒ සමුච්ච හරින කියන සමුච්චිත කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මේ frequency එක හදාන්නේ ඒ පන්තියට අදාළ එක වෙද්දී එයාගේ සමුච්චය 4යි. ඒකට අපි 4 දානවා. ඉතින් මෙතනට 7 ඇවිල්ලා තියෙන්නේ මේ දෙන්නගෙම එකතුව. ඒ කියන්නේ 1 සිට 2 දක්වා frequency එකේ සමුච්චය කියන්නේ එකතුව 7යි. එතකොට එන්නේ 3යි 4යි 3යි දෙකම එකතු කරාම 7. ඊට පස්සේ 13 ඇවිල්ලා තියෙනවා කියන්නේ 1 ඉඳලා 3 වෙනකන් කීයක් තියෙනවද? 4 3 6. මේ 3 දෙනාගෙම එකතුව තමයි මේ තියෙන්නේ. ඒ වගේ 13. ඒ 13 කියන විතර 1 ඉඳන් 3 දක්වා තියෙන ඒවා. ඊට පස්සේ ඊළඟට හැදිලා තියෙන්නේ 20. ඒ කියන්නේ එහෙනම් 13ට 7ක් එකතු වෙලා 20යි. එහෙනම් 20ට 4ක් එකතු වෙලා 24යි. ඕක තමයි හැදිලා තියෙන්නේ. ඒක සීක්වෙන්සි cumulative frequency එක කියන්නේ මේ අපේ frequency එක පන්තියෙන් පන්තියට එකතු කරන් යන එක. ඒ කියන්නේ පළවෙනි එකේදී 4යි, දෙවෙනි එකේදී 7යි, තුන්වෙනි එකේදී 13යි. ඊට හතරවෙනි එකේදී 20යි, ඊළඟට අවසාන එකේදී 24. එතකොට අපි මෙන්න මේකයි මේකයි සමාන වෙන්න ඕනේ. මොකද අවසාන පන්තියේදී අවසාන x එකේදී සම්පූර්ණ මේ n අගේ තමයි මෙතෙන් දෙනවා. මේකයි මේකයි හැමතිස්සෙම සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මේකෙදි කරන්නේ මේ විදිහට මේ තියෙන්නේ මේ අර කලින් හදාගත්ත ප්‍රසන්ටේෂන් එක වගේ මේ ප්‍රොපෝෂන් එකම මෙතන හදලා තියෙන්නේ. මෙතන කරන්නේ ඒතර 24න් 4 16.67 කියලා අරන් ගියා. මෙතනදී අපි හදාගත්තේ 24න් 3 කොච්චරද? 1.25 කියලා. මේකෙදි එහෙම නෙවෙයි, මෙතනදී කරන්නේ 24න් 7 බලන්න. එතකොට ඔයාලට එනවා ඉතින් ගණන් හදලා බලන්න 29 ගණන්. ඊට පස්සේ 24 බෙදෙනවා 13න්. ඊට පස්සේ 24 බෙදෙනවා 20න්. 24 බෙදෙනවා 24. එතකොට 100යි. හරිද? එතකොට මේ ටිකේ හරිනේ 27න් 24 බෙදුවම 100යි. ඊළඟට ඔයාලා බලන්න මෙතන ප්‍රොපෝෂන් එක තියෙනවනේ. මේ ප්‍රොපෝෂන් එකත් ඔක්කොම එකතු කරාම ඔයාලට එනවා ඇති 1ක් කියලා. තේරුණාද? 1ක් කියලා මෙතෙන්ට එනවා. හරිද? ඒක තමයි මේක ප්‍රතිශතයක් විදිහට 100යි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න. එතකොට ඔන්න ඔහොම තමයි මේ වගුව හදාගන්නේ. ඊට පස්සේ මේ continuous or group frequency කියන්නේ අර මං කිව්වේ මේ ඒ කියන්නේ සම් මොකද්ද දෙයනේ a collection of item which can't be measured. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා අපිට measure කරන්න බැරි දේවල්. තේරුණාද? දැන් අපිට සමහර ඒවා නම් පුළුවන් මේවා එක මෙච්චරයි, මේවා මෙන්න මෙහෙම, මෙන්න මෙච්චරක් තියෙනවා කියලා හරියටම කියන්න. සමහරක් අපිට හම් වෙන data තියෙනවා හරියට measure කරන්න බැරි. අන්න ඒ measure කරන්න බැරි දේවල් ගැන තමයි මේ කියලා තියෙන්නේ. එතකොට ඒවා අපි එන්නේ ඒව තමයි ගොඩක් වෙලාවට අපි පන්ති විදිහට බෙදලා දාන්නේ. අන්නේ ඒකට තමයි මෙන්න මේ කියන්නේ. ඒකට සර්ටන් ලිමිට් අපි එතකොට දැන් හරියට මෙන්ෂන් කරන්න බෑ 75. දැන් සමහර ලකුණු වගේ දේවල් නම් කියන්න පුළුවන් 75ව මෙච්චරක් තියෙනවා. සමහර data වර්ග තියෙනවා අපිට හරියටම කියන්න බෑ 75ට මෙච්චරයි කියලා. අන්නේ ඒ වගේ data වලටත් ඒ වගේ dataත් අපිට හම්බ වෙනවා. ඒවත් අපි අපේ මේ ඉදිරිපත් කරන්න ඕනේ. අපේ මේ කොහොමද ඒක ඉදිරිපත් කරන්නේ කියලා කියනවනම් ඒකට තමයි අපි ක්ලාස් දාගන්නේ. ඒ කියන්නේ ලිමිට් එකක් අරගෙන ඒ ලිමිට් එක ඇතුලේ මෙච්චරක් තියෙනවා කියලා පෙන්නනවා. අන්න ඒකෙදී එතෙන්ට යද්දී ඒ ක්ලාස් හදාගන්නත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒතකොට මේදී තියෙනවා මේකන ක්ලාස් ලිමිට් කියලා. ඒතකොට ක්ලාස් ලිමිට් එකක් කියන්නේ පන්ති සීමාවක්. හරිද? එතකොට බලන්නකෝ දැන් මෙතන ගත්තොත් අපි දැන් ලකුණු ගත්තොත් ලකුණු අපිට පුළුවන් ඕන 75 ළමයි මෙච්චරක් හිටියා 100 ඔහම අරගෙන 100 ළමයි මෙච්චරයි 75 මෙච්චරයි එහෙම එහෙම දාන්න. එහෙම නැතුව අපිට පුළුවන් මේක පන්ති කරන්න.
ඒකනේ 75 ඉඳන් 100 මෙච්චරක් ඉන්නව ළමයි ඊළඟට 65 ඉඳන් 75ට මෙච්චරක් ළමයි ඉන්නවා කියලා අන්න ඒ ගන්න 75 ඉඳන් 100 ගන්න සීමාවට තමයි ක්ලාස් ලිමිට් කියන්නේ. එතකොට ওই ක්ලාස් ලිමිට් උත් අපිට පුළුවන් විවිධ විදිහට වර්ග කරන්න. හරිද? එතකොට 10 මේ දැන් මේ ගාන හිතිය තියෙනවා අපිට පුළුවන් 10 ඉඳන් 20 කියලා ගන්න පුළුවන්. එතකොට 10 ඉඳන් 20 කියලා ගත්තොත් ක්ලාස් මොකක් හරි ක්ලාස් එකක් ඒකේ දෙකක් තියෙනවා කොටස්. එකක් තමයි low value එක අනිත් එක තමයි large value එක. දැන් එතකොට low value එක තමයි 10. එතකොට මේ large value එක තමයි 20. අරක විදිහට නම් මම කිව්වේ 75 100 ගත්තොත් 75 තමයි low value එක, large value එක තමයි 20. ඊට පස්සේ අපිට පුළුවන් තව දෙයක් තමයි ඔය දැන් theory ප්‍රශ්න වලදී අහන්න පුළුවන් මොකද class limit එක කියන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් වගේම තව දෙයක් අහනවා මේ true class limit එක නැත්නම් boundary area. එතකොට boundary area එකක් කියන්නේ ඇත්තටම boundary area එකයි class limit එකයි කියන්නේ දෙකක්. එතකොට class limit එක තමයි 10යි 20යි වෙන්නේ. එතකොට true class limit එකයි boundary නැත්නම් boundary area එකයි කියන්නේ වෙන එකක්. ඒ කියන්නේ දැන් මේකේ හැටියට ගත්තොත් 10යි 20යි කියන්නේ class limit එක. ඊළඟට බවුන්ඩරි ඒරියක කියලා අහුවොත් ඇත්තටම ඇත්ත වශයෙන්ම අපිට මේ ගණනය කිරීම වලදී සීමාවන් යනවා වෙනස් ඉදිරිය. ඒ කියන්නේ මේක හැටියට නම් 10යි නම් 9.5යි 19.5යි තමයි ඇත්ත. නැත්නම් ට්‍රූ ක්ලාස් ලිමිට් එක නැත්නම් බවුන්ඩරි ඒරියා එක. එතකොට නිකන් ක්ලාස් ලිමිට් එක තමයි 10යි 20. 10යි 20 අතර ට්‍රූ ක්ලාස් ලිමිට් එක තමයි 9.5යි 19.5. කොහොමරි මෙයාලගේ ඇතුළ තියෙන මේ ඉන්ටර්වල් එක කොහොමුණත් වෙනස් වෙන්නේ නැහැ. දැන් 10 ඉඳන් 20ට ඉන්ටර්වල් එක 10යි. එතකොට 9.5 ඉඳන් 19.5 ගත්තත් එයාලගේ ඉන්ටර්වල් එක 10යි. ඉන්ටර්වල් එක කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන ඔයාලට මේ ඉන්ටර්වල් එක හදාගන්න විදිය. ඒ කියන්නේ පන්ති පරතරේ. ඒ කියන්නේ පන්ති පරතරේ දැන් මේ ගාන හිටනම් පන්ති පරතරේ මේ එන්නේ 10යි. ඒ කියන්නේ මේ 20න් මේ තියෙන largest එකෙන් small එක අඩු කරලා ඒ තියෙන class ගාන class item ගාන නැත්නම් numbers of class. දැන් අපි සාමාන්‍යයෙන් class තියෙන එකයි. ඒතර මේ k එකට ගොඩක් වෙලාවට එන එක. එතකොට මේක හැදින 20 රින 10 බෙදීම එක. එතකොට එනවා හරියටම class interval එක i 10යි කියලා. හරිද? ඊට පස්සේ ඔය ගණන් හදන්න කලින් මේ ටික දැනගන්න ඕනින් තමයි දාලා තියෙන්නේ. क्लास मार्क क्लास मार्क नंगील दर मेद मध्यस्थ मतगति ओलेवल गणी मेव अदल ऐसे दहायत अतर आगे कपी होने अने दहायत अतर होयागन आगे तम क्लास मार्क क्लास मार्क होयाने अपे दर क्लास लिमिट ऐके अपर लिमिट ऑफ द क्लास low limit of the class කියලා අරගෙන ඒක දෙකෙන් බෙදන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ මිස් දීලා තියෙන උදාහරණේ තියෙන්නේ 10ත් 20ත් නේද? upper class එක තමයි 20, low class එක තමයි 10. ඒ දෙන එකතු කළා දෙකෙන් බෙදුවාම එනවා 15. ඒතර මේ මධ්‍යගය නැත්තම් class mark එක තමයි 15 කියන්නේ. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේක බලද්දි Applicative method and inclusive method කියලා. එතකොට මේ මේ දෙකේදී අදහස් කරන්නේ මෙන්න මෙහෙම ඔය තියෙන්නේ ඔය පන්ති mark එක ගැන මේ කියන්නේ frequency එකේදී මෙන්න මේ mark එක. ඒ කියන්නේ 10ත් 20ත් අතර මේ තියෙන්නේ 15. මෙන්න මේක මේ exclude කියන්නේ 10ත් 20ත් 30ත් බලන්නකො මේ දෙන්න අතර වෙනස බලන්නකො 20යි 20යිනේ තේරුණාද? ඊළඟට මේ බලන්නකො මෙතන තියෙන 19යි 20යි කියලා. එතකොට ගොඩක් වෙලාවට මෙන්න මේ දෙකත් මිස් තියරි ප්‍රශ්න විදියට අහලා තියෙනවා මට මතක විදියට. එතකොට මේක කියන්නේ ඔයාල මේක මේ නිර්වචනේ ලියලා මෙන්න මේක ඇඳලා පෙන්නුවත් හරි මිස් එතකොට ලකුණු දෙයි මං හිතන්නේ. මෙන්න මේකේ වෙනස තමයි දැන් මෙතනදී පන්ති සීමාව කියන්නේ මේ දෙන්න මෙන්න මේ එක ක්ලාස් එකක් මේ අවසන් වෙලා අනිත් ක්ලාස් එක පටන් ගන්න තැන කිසිදු වෙනසක් නැහැ. එකම ඉලක්කමින් තමයි එක ක්ලාස් එකක් ඕපන් වෙලා අනිත් ක්ලාස් එක ක්ලෝස් වෙන්නේ. මේ බලන්න මේ හැම එකෙම 30යි. ඒ කියන්නේ 10යි 20 ඊළඟට පටන් ගන්න 20 30.
ඊළඟට 30 40 එහෙම. හැබැයි මේ inclusive කියන එකේදී 10 19 ඊළඟට 20 20 29 ඊළඟට 29 නම් ආයි 29 නෙමෙයි 30 39 හදිසි හිතනකො මෙතන තිබ්බේ මෙතන තියෙනවා නම් 9 19 කියලා ඒකයි තියෙන්නේ මෙන්න මේ execute කියන method එකට. අනිවාර්යයෙන් මේ දෙන්න අතර එකක වෙනසක් තියෙනවා නම් ඒකට තමයි කියන්නේ inclusive කියලා. මෙතන කිසිදු වෙනසක් නැත්නම් ඒකට තමයි කියන්නේ execute කියලා method එක කියන්නේ. ඒකේ තියෙන ඔච්චර ඕවා ගණන් හදද්දි තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඊළඟට අපි හරි. එතකොට දැන් මෙතන මේ ගානේදි වෙන්නේ සම්පූර්ණ සාරාංශයක්. හරිද? සම්පූර්ණම අර අපි දැන් මෙච්චරක් වෙලා කතා කරපු දේවල් වල සම්පූර්ණ සාරාංශයක් තමයි තියෙන්නේ. මං කිව්වේ ඔහේ ඩේටා දීලා තියෙන්නේ. මෙතන කියනවා ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස්ලා 30 දෙනෙක් ඉන්නවලු. එයාලගේ මාක්ස් තමයි මේ තියෙන්නේ. දැක්කද? එතකොට කිසිම පිළිවෙලක් නැතුවට තමයි මේ ලකුණු ටික තියෙන්නේ. එතකොට පළවෙනි එකේ දිහානවා arrange the mark in මේ ascending order. ඒ කියන්නේ මේ අවරෝහණ sorry ආරෝහණ විදිහට හදන්න කියලා. ඒ කියන්නේ කුඩා එකේ ඉඳලා විශාලයකට. එතකොට මම ඔයාලට මේ ගාන හදාගන්න ලේසි විදිහක් කියන්නම්. ඔයාලට මතකද දන්න වෘන්ද පත්‍ර කියලා අපි ඕල්වල් දවස්වල හදලා ඇති. මතකද දන්නේ නැහැ මං කියන්නම්. එතකොට මෙහෙම ගානක් දුන්නම කොහොමද වරද්ද ගන්න නැතුව හදන්නේ කියනවනම් ඉස්සෙල්ලාම බලන්නකො මේකේ ලකුණු කොහමද ළමයිගේ වැඩිම ලකුණු අඩුම ලකුණු වි තියෙන්නේ. මේ ගාන හැටින වැඩිම ලකුණු යන්නේ 80ද කොහෙද? ඔව් 80 තමයි වැඩිම ලකුණු තියෙන. අඩුම ලකුණු තියෙන්නේ 20. හරිද? එතකොට ඔය පරාසය අතර තමයි මේ ලකුණු සීමාව එහෙට මෙහෙට යන්නේ. එතකොට අපි වුන්ත පත්‍ර කියලා මතකද දන්නේ? මෙන්න මෙහෙම වගුවක් ගහ ගන්න ඕනේ. වගු දෙක වගුවක් දෙකට බෙදලා එකක තියන්න ඕනේ. පල්හැට තියන්න ඕනේ 2 3 4 5 6 7 8 කියලා. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ 2 කියන්නේ 20ෙන් 20 කොච්චරක්ද කියලා. 20 20 30 40 50 60 70 80 කියලා තමයි වගුවේ එක පැත්තක තියෙන්නේ. ඊළඟට අනිත් වගුවේ තියෙන්න ඕනේ ඔයාලට පේනවද මම මේ හදලා තියෙන එක? මෙන්න මේ වගේ වගුවක් හදා ගන්න ඕනේ. හරිද? හරි. ඔයාලට ඕ ලෙවල් කාලේ වුණතපත්ති කියලා තියෙනවා. කොහොම හරි මෙහෙම දැන් 2 4 5 6 කියලා 8ට එනකන් දාගන්න කියන 80ට එනකන්. ඊට පස්සේ බලන්නකෝ පළවෙනි එක 41 නේ. එතන 41 කියන්නේ 4. 41 කියන්නේ 44 කියන තැනට යන්න ඕනේ. එතකොට 4 තැනට ගිහින් 41 හරිද? අපි ඊරසේ එතනට 1 දාගන්නවා. ඊළඟට තියෙනවා 55. හරිද? 55 කියන්නේ 5 නේ. එතකොට පහේ ගුරුට ගිහිල්ලා මෙතෙන්ට දාගනවා 55 ඉඳ මෙතෙන්ට 5. ඊට පස්සේ 48ට ආයි තිනු 40ට. එතකොට ආයි 4ට ගිහිල්ලා 8 දාගන්නවා. හරිද? ඊට පස්සේ ඊදැසි තියෙන්නේ 47. ආයි තිනු 4 ගොඩේ මම 7. ඔන්න ඔය වගේ ඉවර වෙනකන් 25ට එනකන් මෙතන තියෙන 41 ඉඳ 25ට එනකන් ඔය ඉලක්කන් ටික දාගන්න ඕනේ. එතකොට 20 දී අපිට එතකොට පැහැදිලිව පේනවා 20 දී තියෙන්නේ 3යි. හරිද? 20යි 26යි 25යි විතරයි. ඊළඟට තියෙනවා 30 3 ඒවා 3ට ඇවිල්ලා තිනවා අපිට 30 බලන්නකො 30 33 ඊළඟට 32 ඊළඟට ආයි තියෙනවා 38 කියලා. හරිද? ඊළඟට 38 ඊළඟට 30 31 ඔන්නෝම තියෙනවා 31 ඊළඟට 35 35 ඔහොම ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට අපිට පුළුවන් පිළිවෙලට එක හදාගත්තට පස්සේ ascending හෝ descending ওই දෙකටම දාන්න. ඒතර ascending කියන්නේ අපිට තියෙන්නේ කුඩා එකේ ඉඳලා විශාල ඉලක්කමට යන්න. එතකොට යනවා 20 26 25 33 31 ඊළඟට 33 sorry 32 33 වල දන්නවනේ ascending descending order විදිහට මේ දෙක හදන්න කියලා තමයි තියෙන්නේ. ඒක මම හිතන්නේ හදාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ 100කින් කියනවා convert the mark into continuous series class interval එක 10ට තියෙන්න ඕනලු. හරිද? එතකොට interval එක 10ට තියෙන්න ඕන කියලා අපිට හොයාගන්න පුළුවන් බිංදුවත් අපිට පුළුවන් මේල් මාක්ස් නම් තියෙන 20 ඉඳන්. හැබැයි අපිට පුළුවන් ගන්න බිංදුවත් 10ත් අතර, ඊළඟට 10ත් 30ත් අතර, 20ත් 30ත් අතර, 40ත් 50ත් අතර, 60ත්
සොරි 50ත් 60ත් අතර 60ත් 70ත් කියලා ඔහම 70ත් 80ත් 80ත් 90ත් කියලා ක්ලාස් බෙදා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒකෙදි ඔයාලට මතකද අපි මං උඩ හැදුව මේ වගුව අර අපි හදන විදිය කියලා දුන්නේ. මෙන්න මේ වගුව හදා ගන්න තමයි ඕනේ. හරිද? එතකොට ක්ලාස් විදිහට නම් බිංදුවත් 1ත් අතර අර ගාන හැටියට මෙතන බිංදුවත් 1ක් 20 10ත් 20ත් 20ත් 30ත් කියලා ඔතෙන්ද දාන්න. ඊට පස්සේ ඔයාලා ටැලි කරගන්න. ටැලි කියන්නේ මේකට කොච්චරක් තියෙනවද 10 බිංදුවත් 10ත් අතර එකක්වත් නැහනේ. හරිද? ඊට පස්සේ බලන්න 10ත් 20ත් අතර කොච්චරක් තියෙනවද කියලා ටැලි මාක් වලින් දාගන්නවා. ඊට පස්සේ මෙතනින් ෆ්‍රීකවෙන්සි එක හදාගන්නවා. ඊට පස්සේ ඕනම් ප්‍රොපෝෂන් එක දාලා මෙතනින් වගුව නවත්තන්න පුළුවන්. අන්න මේ කරපු විදිහෙම තමයි මෙතනත් කරන්න ඕනේ. ඒක තමයි මෙතනත් තියෙන්නේ. හරිද? වෙනසකට තියෙන්නේ ක්ලාස් තියෙනවා. ක්ලාස් ටිකක් බෙදාගෙන හදාගන්න තියෙන්නේ.